මේක ලම්භකව
තරංග ශක්තිය මිලියන. අන්මායම කියලා කියන්නේ මිට වෙනස්. මේකේ තරංග ශක්තිය ඉදිරියට යනවා ශක්තිය මාධ්‍ය අංශුත් ඉදිරියට යනවා. මාධ්‍ය අංශු තරු කරගෙන යන්නේ මේ. දැන් බුද්ධම අන්මායම තරංග තමයි සවුන්ඩ් වේව් කියලා කියන ධ්වනි තරංග. ධ්වනි ධ්වනි තරංග දැන් අපි ගත්තොත් ධ්වනි තරංගය අපි කියනවා මේකට ශබ්ද කියලා. ශබ්ද තරංග ධ්වනි තරංග. හරි. එතකොට මේකට අපි කියනවා සවුන්ඩ් වේව් එක. මේ සවුන්ඩ් වේව් එකක් ගමන් කරනකොට මාධ්‍ය අංශුවල සැකස්ම ළඟ ළඟම මාධ්‍ය අංශු පැක්කලා තියෙනවා. ඒ කියන්නේ ගණයක් නම් උපරිම ප්‍රවේගයක් තියෙනවා අන්වාය තරංගවල. ඒ කියන්නේ අපි ගත්ත වාහනේ වගේ ලෝහයක් තුළින් තත්පර මීටර් 5000ක ප්‍රවේගයකින් මේ අන්වාය තරංගය සම්ප්‍රේක්ෂණය වෙනවා. වායුවල වාතයේදී මේ අපි ඊට පස්සේ ගත්ත ජලය වගේ ද්‍රවයක් තුළදී ඒ ප්‍රවේගය අඩු වෙලා 1450ක් විතර වෙනවා. වාතයට එනකොට ගොඩක් අඩු වෙලා 335ක් වගේ ප්‍රවේගයක් තත්පරයකට මීටර් ගමන් කරනවා. දැන් මේ බලන්න. දැන් මේ එහෙමනම් අන්වාය තරංග ඝන ද්‍රව වායු වැඩි ප්‍රවේගය ගන්න ඊට පස්සේ ද්‍රව ඊට පස්සේ වායු. එහෙමනම් රික්තයක් ගන්න. රික්ත තාම වැදගත් වචනේ. රික්තය දැන් විද්‍යාව කරන ළමයි මේ වචනය ආවහම වචනය තුල ඉන්න ඕන යම් වෙලාවක්. ඔගොල්ලෝ ශනිකව ඊළඟට යන්න. එහෙමද මේ? ඔය දරුවෝ දන්නවා දැන් රික්තය කියන එක එක තව වචනයක් යනවා රික්තකය. මේ වචන දෙකක්. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ වැකුම් කියලා. මේකට කියන්නේ වැකු ඕල් කියලා. වැකුම් එකක් කියන්නේ හිස් අවකාශය. මුකුත් නැහැ. දැන් අපි ගත්තු අභ්‍යවකාශය ග්‍රහ ලෝක අතර තියෙන රික්තය. උණුවතුර බෝතලයක ඇතුළු බෝතලයේ පිට බෝතලයේ අතර තියෙන හිස් අවකාශය. නමුත් පිටි ඉවර වෙච්ච පිටි කිලි ටින් එකක් හිස් ටින් එකක් කියලා අපි වැහුවට ඒක හිස් නෑ. ඒක වාතයේ තියෙනවා. එනම් මාධ්‍යයක් තියෙනවා. නමුත් රික්තය කියනකොට වැකුම් එතකොට වැකුම් එකක් ඇතුලේ අන්වාය තරංගයකට යන්නේ නැහැ. දැන් අපි රික්තකය කියලා කියන්නේ සෛලවල තියෙන තරලයක් අරවු යම් කිසි මල්ලක්. වැකුම් අපි ඒක පස්සේ කතා කරමු. අපි ඊළඟට සලකා බලමු දෙවනි යාන්ත්‍රික තරංග වර්ගය ගැන. ඒ තමයි ත්‍රිවිධයක් තරංග. ට්‍රාන්ස්වර්ස් වේව් කියන එක. මේ ත්‍රිවිධයක් තරංගවල තාම වැදගත් ලක්ෂණය තමයි ශක්තිය ඉදිරියට ගමන් කරද්දී මාධ්‍ය අංශු ඒ ශක්තිය ගමන් කරන දිශාවට ලම්බකව අංශක 90ක කෝණයකින් මෙහෙම මාධ්‍ය අංශ කම්පණය වුද්දම නිදසුනක් තමයි නිසල දලාශයකට ඕගොල්ලෝ දාන්න කාලයක් දැම්ම මෙතන ඉඳලා ඕගොල්ලන් දැකිනවා මෙහෙම රැලි පෙළක් හැම හතර වටේටම මෙහෙම ගමන් කරනවා. මේ කියන්නේ මේ තරංගයක් මෙහෙම යනවා. නමුත් මේ තරංග ශක්තිය තමයි ඉස්සරහට යන්නේ. නමුත් මේ මාධ්‍ය දලය දලේ එකතන තමයි උස්පත් වෙන්නේ. මේ කොහොමද අපි පෙන්වන්නේ? සහල් පලදාසි ගුලිය නැත්නම් ඩිජිෆෝම් එක මේකට දැම්මොත් ඒක එකම තැන උස්පත් වෙවි දිනන ඒ ඩිජිෆෝම් ගැහ. ඩිජිෆෝම් ගැහ මෙහෙම මෙහෙම වෙද්දී රැල්ල යනවා ඉස්සරහ. එහෙනම් මේ විදිහට ශක්තිය ඉදිරියට යනවා මාධ්‍ය අංශු ලම්බකට අපි ඒකට කියනවා ත්‍රිවිධයක් තරංගයක් කියලා. එහෙමනම් මේ තරංග දෙක දැන් අපි ගත්තොත් තදින් බඳින කඹයක් අපි එක තැනකින් බැලුවොත් ඒ කඹේ දිගේ හටගන්න මෙහෙම තීරයක් තරංගයක්. මොකද එතනට ශක්තිය ඉස්සරහට යනවා. අපිට පේනවා රැල්ලක් ඉස්සරහට යනවා. නමුත් අපි මේක රතුපාට නූලක් වැද්දොත් ඒ නූල යන්නේ නැහැ කඹේ දිගේ ඉස්සරහට. නූල එකම තැන තමයි උස්පහත් වෙන්නේ. එහෙමනම් මේ දෙකේ වෙනස දැන් කතා කළා. දැන් ළමයි අපි ඊළඟට සලකා බලමු මේ යාන්ත්‍රික තරංග අන්වායම තරංග සහ තීව්‍රයක් තරංග දෙකටම පොදු ලක්ෂණ ටික මොනවාද කියලා. මේක ඉතාම වැදගත්. දැන් අපි
ගත්තොත් දැන් මම මෙතන පෙන්නනවා සරලව මේ තරංගයක් අපිට මේක ත්‍රිවිධයක්ද අන්වයාමද දෙකදම ගන්න පුළුවන් මේ බලන්න මේ තරංගය මේ පැත්තට යන්නේ පටන් ගත්ත මෙතන මේ තරංගය යම් උසක් ඉස්සෙනවනේ ඉස්සලා නැවත පහත් වෙනවනේ ඇයි ඒ තමයි ශක්තිය ස්වභාවය ඉස්සෙල්ලකොට විභව ශක්තිය ගබඩා වෙනවා ආයි එක පහත් වෙනවා දැන් මෙතන උපරිම උසකට ඉස්සෙනවා අපි තරංගයක මේ තරණ කියලා මුදුන මුදුන කියලා වචන කියන්නේ ශීර්ෂය පහත් වෙන තරණ අපි කියනවා නිම්ද කියලා දැන් මේ යාන්ත්‍රික තරංගයක ශීර්ෂ සහ නිම්ද උස් පහත් වෙන තැන අපි ගත්තොත් මේ තරංගය මෙහෙම යද්දී මේ තරංග කම්පන තැන ඉඳලා ඉස්සෙන උඩින්ම උසක් මෙන්න මේක තමයි ඊටම වැදගත් දේ මේකට අපි කියනවා තරංගයේ විස්තාරය කියලා විස්තාරය ඊටම වැදගත් තරංගයක විස්තාරය විස්තාරය කියන්නේ ඇම්ප්ලිටියුඩ් කියන එක දැන් ඇම්ප්ලිටියුඩ් කියන වචනේ ළමයි දන්න අපේ ළමයි සිංහලට වඩා ඉංග්‍රීසි දන්න උඹ ළමයි දන්නේ කවදාවත් ඇම්ප්ලිෆයර් කියන්නේ මොකක්ද කියලා දන්නවද අපි දන්නවා යම් කිසි කෙනෙක් ශබ්ද විකාශකයක් භාවිත කරනවා නම් ඒකේ දැන් අපි ගත්ත මයික්‍රොෆෝන එකකින් අපි කතා කරද්දී අපි හැමෙන් කතා කළාම ඒක යනවා ඇම්ප්ලිෆයර් ඒ යන්නේ ශබ්ද තරංගය විදුලි තරංගය බවට පරිවර්තනය වෙනවා අපි ඒක පස්සේ ගන්නවා ඒ විදුලි තරංගය සංඛ්‍යාතය වැඩි කරලා විශේෂ සර්කිට් එකකින් ඒ තරංගයේ විස්තරය උච්ච කරලා යනවා ශබ්ද විකාශකේ ස්පීකර් ඒකෙන් අවුට් කරනකොට මෙහෙම ගිය තරංගය මේ ගන්නට ඉස්සෙනවා එතකොට හඳ වැඩි වෙනවා දැන් මේ විස්තරේ වල මේ විස්තරේ වැඩි එන ඇම්ප්ලිටියුඩ් කියන්නේ තරංගයක හඳේ සැර බලපාන ප්‍රධානම සාධක හඳේ සැර වැඩි වෙනවා කියන්නේ විස්තරේ වැඩි හෙමින් කතා විස්තරය එළ හඳේ සැර එන විස්තරයේ කියන්නේ සංකල්පය අතිශයින් වැඩි අපි ඊළඟට බලමු මේ තරංගය ඊළඟ ලක්ෂණ අපි දැන් ශීර්ෂ නිම්න කතා කළා මේ අපි හඳගෙන කතා කරනකොට දුන්න තරංග තීරයක් තරංග තමයි දුන්න තරංග කියන්නේ අන්වයම තරංග තීරයක් තරංගයක් නෙමෙයි මේක තරංග දෙකකට පොදු දැන් අපි ගත්තෝ ඊළඟ තරංගයේ කතන්දරේ තමයි මේ තරංගයේ මේ ලක්ෂය A මේක B මේක C මේක D අපිට මේක මෙහෙම ගන්න පුළුවන් මේක මෙහෙම ගන්න පුළුවන් මේක E මේක F මෙහෙම ගත්තොත් මේක D කියලා ඔයගොල්ලෝ පේනවා මේ තරංගයේ අනුයාත කම්පන තියෙනවා අනුයාත ඒකේ ශක්තිය මේ තරංග ඉහළට යන්නේ මේ ඉස්සෙල් මෙතනදී ශක්තිය සමාන මෙතන C වෙනම් පහළට යන්නේ අනුයාත නැහැ අනුයාත කියන්නේ විස් ශක්තියේ දිශාව ඒ වගේම තරමයි එක සමාන වෙන්නේ එහෙනම් ඒකට අනුයාත පොයින්ට් එක C බලන්න උඩට ශක්තිය මෙච්චරයි C උඩට ශක්තිය මෙච්චරයි එහෙනම් අපි ගත්ත C ට අනුයාත තැන G එහෙනම් A සිට C දක්වා දුර E දක්වා දුර හෝ C සිට G දක්වා දුර හෝ B දක්වා මෙතන මෙතන ඉඳලා මෙතනට තියෙන දුර B සිට F දක්වා දුර මේ ඔක්කොමන්ටම කියනවා තරංගයේ තරංග ආයාමය ආයාමය වේව් ලෙන්ත් එක අපි වේව් ලෙන්ත් එක මේ වේව් එකේ ලෙන්ත් එකක් තියෙනවා මේ වේව් ලෙන්ත් එකට අපි කියනවා ලැම්ඩා කියන සංකේතයෙන් වේව් ලෙන්ත් කියන්නේ දුරක් මනින ඒකකයේ මීටර එහෙනම් තරංග ආයාමයත් හරිම වැදගත් සංකල්පයක් යාන්ත්‍රික තරංග නේද ඒකට මේ වේව් ලෙන්ත් එක තරංග ආයාමය වැඩි වෙනවා
අඩුවෙනකොට තරංගයේ විශාලම ලක්ෂණයක් අඩුවෙනවා. මොකද්ද ඒ ලක්ෂණය කියලා අපි තුන් වෙනුව ඊළඟට සලකා බලමු. පොදු යාන්ත්‍රික තරංගයක තුන්වෙනි වැදගත්ම ලක්ෂණය තමයි තරංග ආයාමයෙන් පස්සේ අපි මුලින්ම කතා කරන විස්තරය ඊළඟට තරංග ආයාමයේ අපි දැන් ඊළඟට කතා කරන්නේ තාම වැදගත් දෙයක්. ඒ මොකද්ද? තරංගයක සංඛ්‍යාතය. සංඛ්‍යාතය තාම වැදගත්. අපි බලමු මොකද්ද සංඛ්‍යාතය කියලා කියන්නේ. දැන් අපි තරංගයක සංඛ්‍යාතය කියන වචනේ ඕගොල්ලෝ හුද්දටම අහලා තියෙන වචනයක්. නමුත් මම හිතන්නේ වැඩි අවධානය නොකරපු වචනයක් සංඛ්‍යාතය. එතකොට අපි මේකට කියනවා frequency කියලා. සංඛ්‍යාතය. දැන් අපි බැලුවොත් ළමයි මේ තරංගයක සංඛ්‍යාතය අනුව තමයි මේ හඬවල් වෙනස් වෙන්නේ පළවෙනි දේ. දැන් අපි ගත්තොත් පුජ්ජලෝ 10 දෙනෙක්ගේ කටහඬවල 10. එහෙනම් මේ තරංගවල අන්මාම ධ්වනි තරංගවල සංඛ්‍යාතය කෙනෙකුට වෙනස්. සංඛ්‍යාතය අනුව වෙනස් වෙන ධ්වනි ගුණය අපි කියනවා තාවතාවය කියලා. එතකොට සංගීත ස්වර අධ්‍යයනයේදී අපිට මේ පිළිබඳ බිඳුමත් බිඳිමත් ක්‍රමානුකූල දැනුමක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? සංඛ්‍යාතය වදින ඒකකේ මොකක්ද? අපි හිතමු මේ තරංග මම දැන් මේකේ තියෙන තරංග ආයාම 1යි භාගය 1.5. දැන් ඇත්තටම මෙතන ලැම්ඩා එක ආකාරයක් තියෙනවා 1.5. අපි හිතමු මේ තරංගයේ මෙතන ඉඳලා x වල ඉඳලා y වලට යන්න හරියටම වෙලාව යන්න තප්පරයි. එතකොට තප්පර 1කට ලැම්ඩා 1.5 නම් මේ තරංගයේ සංඛ්‍යාතය හර්ට්ස් 1.5 කියලා. කොහොමද මේක අර්ථකථනය කරන්නේ? එක තප්පරයකට සිදුවන කම්පන ගන්න. කම්පන යන ලට්ට. එක මොහොතයක්. විවාද පළුවක් මේ පළුවක්. එක වෘත්තය එක චක්‍රය එන එක ලැම්ඩා එක තප්පරයකට 1.5 මේකෙන් තියෙනවා මෙතන ඉඳලා මෙතනට යන්නේ ගතමුනේ තප්පරය. අය බලමු තව තරංගයක් මම අඳිනවා. දැන් මේ තරංගය ගත්තොත් ඒකත් මේ දුරම යන තප්පරයයි ගත්තේ. නමුත් මේ තරංගය මෙහෙම යනවා. මේකේ ලැම්ඩා මෙතන ඉඳලා එක චක්‍රයක් 2යි 3යි 4යි එහෙනම් එක තප්පරයකට ලැම්ඩා 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේකේ සංඛ්‍යාතය හර්ට්ස් 5යි. එහෙනම් මේ තරංග දෙක මේකේ සංඛ්‍යාතය හර්ට්ස් 1.5යි මේකේ සංඛ්‍යාතය හර්ට්ස් 5යි. අපි බලමු මේ හඬවල් දෙකේ ගුණය මොකක්ද? මේ හඬ මිහිරි හඬක්. සංඛ්‍යාතය වැඩි වෙනකොට හඬ මිහිරි. එතකොට තාරතාවය වැඩි මේකේ. මේකේ තාරතාවය අපි ගත්තොත් ඕනම ධ්වනි තරංගයේ සංඛ්‍යාතයේ කියන සංකල්පය අතිශයින් වැදගත් වෙනවා. එහෙමනම් අපි දැනට කතා කරලා තියෙනවා ධ්වනි තරංගයේ විස්තරය ඉස්සෙන උඩින් උස ඇම්ප්ලිටියුඩ් එක අනුනාත කම්පන දෙකක් අතර දුර තරංග ආයාමයේ එක තප්පරයකට සිදුවන කම්පන ගණන. හෙවත් ලැම්ඩා ගන්න. හෙවත් සංඛ්‍යා තප්පරයකට ලැම්ඩා. අපි කියනවා හර්ට්ස් කියලා. තප්පරයකට චක්‍ර. දැන් මේක තප්පරයකට චක්‍ර පහයි. 1යි 2යි 3යි 4යි 5යි. චක්‍රයක් කියන වෘත්තය. රවු. දැන් අපි බලමු මේ තරංගවල ය සම්බන්ධ අපි දැන් මේ කරන යාන්ත්‍රික තරංගනේ. මේ යාන්ත්‍රික තරංග සම්බන්ධ මේ සංකල්පයේ අපි යාන්ත්‍රික තරංග අර්ථකථනයේ අවසන් කරන්නේ මෙන්න මෙහිමයි. මොකක්ද අවසන් කරන්නේ? මේ තරංගයේ ප්‍රවේගය සහ සංඛ්‍යාතය සහ තරංග ආයාමය අතර සම්බන්ධය සමීකරණයක් තියෙනවා. v = f lambda කියලා. මේ ප්‍රවේගය තරංග ප්‍රවේගය තත්පරයට මීටර එකක. මේක සංඛ්‍යාතය මනින්ද හර්ට්ස් hertz it is it hertz මේක තරංග ආයාමය මේක මනින්නේ මීටර.
තරංගායාමයේ මීටර්. එහෙනම් ඒක කෙටික වැදගත්. තත්පරයට මීටර් මීටර් හර්ට්ස්. එහෙනම් මේ තුනේ y සමාන mx ආකාර සරල ගණිතමය සමීකරණයක් ආකාර සම්බන්ධය මේ තුනේ මෙයයි මෙයයි දන්නවනම් මේ දෙක ගුණ කරලා මෙයා හොයන්න ඒ කියන්නේ සංඛ්‍යාතයේ තරංගායාමයේ වැඩි කරන ප්‍රවේගය. අපිට සංඛ්‍යාතයේ හොයන්න ඕන ප්‍රවේගය තරංගායාමයේ බෙදන්න. මේ කොහෙන්ද මේ ප්‍රවේගය මේ තරංගායාමයේ බෙදන්න. දැන් අපි අද කතා කළා යාන්ත්‍රික තරංග පිළිබඳ. ඊළඟට අපිට තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. දැන් මේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ පාරාසය හරි පුළුල්. මේකේ තියෙන තරංග ශක්ති හතක්. දැන් ඕගොල්ලෝ මේ තුන්වැනි එක පළවෙනි වාරේ තුන්වැනි පාඩම කතා කරන ආලෝක තරංග. ආලෝක තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වල දෘශ්‍ය කොටස අපිට හතරවැනි එක මුණ ගැහෙන කොටස. එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග සියල්ලම අයිති වෙන්නේ තීව්‍රයක් තරංග වලට. එකක්වත් අන්වයම නැහැ. එහෙමනම් තව වැදගත් කමක් තමයි මේ තීව්‍රයක් තරංග වල විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්න මාධ්‍ය අවශ්‍යද කියන ප්‍රශ්නේ අපිට ආවොත් මාධ්‍ය අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා යාන්ත්‍රික තරංග වලින් අන්වයම තරංගවලට විද්‍යුත් චුම්බක තරංගවල ඕනම එකකට හිස් අවකාශයක් කරා යන්න පුළුවන්. එහෙනම් විද්‍යුත් චුම්බක තරංග සියල්ලම රික්තයක් තුළුනුත් ගමන් කරනවා. රික්තයක් තුළුන් ගමන් කරනවා කියන්නේ ඝනයක් තුළුන් වාතය තුළුන් ජලය තුළුන් ගමන් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. සමහර ළමයි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග රික්තයක් තුළුන් ගමන් කරනවා කියුවම රික්ත විතරයි නෑ ඕනම එකක් තුළුන් ගමන් කරනවා. මෙන්න මේක විද්‍යාවේ වටහා ගන්න. දැන් ඔන්න මම නිදර්ශනක් කියන්නේ. දැන් විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරනකොට අපි කියන විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රවේගය 3 වැඩි කිදීන 10 8 ms දින 1 කියන. මේ කනපාඩම්. කෙටි ප්‍රශ්න පත්‍රේ නම් ලියන්න පුළුවන් වැඩක් නැහැ. මේක තේරුම් ගන්න. මොකද්ද මේකේ අර්ථය? එක තත්පරය. තත්පරය කියන්නේ කොච්චරද? මෙහෙම ගන්න. අපි දන්නවා ට්‍රැෆික් ලයිට් වලින් වාහන නැවතුම් වල උඩ වැටෙන්නේ 27 27 ඒ තත්පරය. ඒ තත්පරයෙන් මීටර යනවා මෙච්චර. මෙච්චර කිව්වා ආ 10 8 වගේ. 3.8 3.4 5 6 7 8 මීටර යනවා එක තත්පරය. විශාලයි. මේක තමයි ඔයගොල්ලෝ දන්න විදිහට කිලෝමීටර කරමු. කිලෝමීටර කරන්නේ මීටර 1000න් බෙදන්න. 1000 කියන්නේ 10 3 වල. 10 3 වල. බිංදු 3ක් උඩර යට අවලාගුණා. දැන් එනවා තව ලස්සනට 3යි බිංදුවයි 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 බිංදු 5 කියන්නේ 3 ලක්ෂයක් කිලෝමීටර් per second. තත්පරයකට මෙන්න මෙච්චර යනවා. දැන් මේක කොච්චර හැගෙනවද? මේකේ වල මෙතන ළමයා අපේ ළමයා මෙතනින් නවතිනවා. මේක ඉදිරියට ලොකු බාධාවක්. අපි කියනවා පෘථිවියේ ඉඳලා මෙච්චර දුරක් සූර්යයා තියෙනවා. සූර්යයා පෘථිවිය අතර දුරමනින ආලෝක වර්ෂය. කවුද ළමයි හිතනවද මොකද්ද මේ ආලෝක වර්ෂය කියන්නේ? නෑ. ආලෝක වර්ෂය වලින් මරනවා. කවුරු හරි ඕන නෑ ඒක වැඩක් නෑ හිතුව නෑ. මෙන්න මේක තමයි විද්‍යා අධ්‍යාපනයේ තියෙන ලොකුම වැරද්ද. මම ඔයගලට ආදරෙන් කියන්නේ උසස් පෙළ අවුරුදු 24 ගුවන් ගුරුවරයෙක් වශයෙන් ලැබීතින අත්දැකීම් අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න නම් සාමාන්‍ය පෙළ මට්ටමේදී හැම අභ්‍යර්ථයක්ම පොල් ගෙඩියක් තරම් විශාල කරලා හිතා අපතේ යවන්නේ දීර්ඝ විද්‍යාව භෞතික විද්‍යාව රසායන විද්‍යාව මේ ප්‍රධාන අංශ තුනේ හැම වෙන හැම සරල සංකල්පයක්ම ඉතාම පුළුල් ලොකුවට හිතා ලොකුවට හිතා ඒ ලොකුවට හිතන්න හිතන්න අපේ දැනුම පාරාසය විශාල පාරාසය ඕගොල්ලන් පස්සේ ඕගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ තියෙන්නේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න දේවල් රසායන විද්‍යාව ඉගෙන ගන්න දේවල් බොහොම එක සමාන වෙනවා පොඩි වෙනස්කම් තියෙනවා නමුත් අපිට මුලින් මේක තේරෙන්න තියෙන මේ පාරාසය හරි විශාලයි කියලා අපිට පේනවා දැන් රසායනික සංකෘත සූත්‍ර වගේ පාඩ ප්‍රතික්‍රියා නියමේම අපේ ළමයට හරි අමාරුයි මේක වටහා ගන්න මොකතනදි වටහා ගන්නත්
පරමාණු හඳුන්වන පරමාණු උදාසීනයි කියලා ළමයි හිතනවා. පරමාණු උපාංශ දෙන ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ළමයි දන්නද ප්‍රෝටෝන ධන ඉලෙක්ට්‍රෝන ඍණ. ඒ දෙක සමානින්ද පරමාණු උදාසීනයි. එනම් මේ පදාර්ථය සියල්ල උදාසීනයි. මේක තේරුම් ගන්න තමයි සංජ්‍යතාවයට යන්නේ. ධනයනේ ඍණයනේ කොහොමද හැදෙන්නේ? ධන පහයි ඍණ පහ උත්තරේ බිල්ලුවා. ධන පහයි ඍණ හතරයි වුණාම උත්තරේ ඍණ එකයිද ධන එකයි? ධන එකයි. කොහොමද ධන පහයි ධන ඍණ පහයි තියලා ධන පහයි ඍණ හතරයි වෙනකොට ධන එක උනේ? ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට වුණොත් ධනයනේ හැදෙනවා. ඒ ලෝක ඕකම විලෝමේ අලෝක ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම ඍණයි නැහැ. මේ සංකල්ප මෙහෙම හිතන. හිතන ඉගෙන ගමු. මම ඉදිරි පාඩමේදී ඕගලන්ට විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ පුළුල් හොඳ දැක්මක් ලබා දෙනවා ඉදිරි පාඩම තුල. තරංග ශක්ති පිළිබඳ අද කතා කරපු යාන්ත්‍රික තරංග කොටස පිළිබඳ මම හිතනවා ඕගලන්ට අවබෝධයක් ලැබුණා කියලා. ඉවගේම මේ පාඩමේ සම්බන්ධ වූ SDS channel එකට සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරපු උපුළු සියලු දෙනාටම මම තාම ස්තුතිවන්ත වෙනවා. මම දෙවනි අධ්‍යයනයේ ඉදික්මනින්ම විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.